පවිසින් සුළු සමාජික පිළිසක් සමග මේ ආරම්භ කරනවා මේට මාස කිහිපයකට පෙර ආරම්භ කරනවා මේ අදහස අද පළවෙනි වතාවට මුදුන්වා කමුණවා ගන්නට අපි මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා සීගිරි සුමිත ස්වාමීන් වහන්සේ වහන්සිට මේ ආරාධනය මේ වැඩසටහනේ ඉදිරි පිළිවෙල පිළිබඳව හඳුනා දීම කිරීමට අපේ කැප කිරීමට අගයක් දෙමින් මේ සඳහා පැමිණියා වූ අපේ සියලුම ගෞරවනීය හැමදෙනාම බොහෝම භක්ති ආදරයෙන් යුක්තව ඔබව පිළිගන්නවා. ඒ වගේම මට ඉඩ හසර ලබා දෙන්න ඇයි මේ කාර්යය සිද්ධ වෙන්නේ කියන දේ ඔබට පැහැදිලි කරලා දෙන්න. පළවෙනිම කාරණාව මට අවශ්‍ය වුණේ අපි හරියට සංවිධානය වෙන්නේ නැහැ ලාකික විදිහට. මුංචි ජාතිය නියෝජනය කරන අය පවා මුංචි ආගම් නියෝජනය කරන අය පවා මෙහි ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ සුබ සාධනයේ උදෙසා කටයුතු සංවිධානය කරලා තියෙනවා. අපේ ලාංකිකයෝ වෙනුවෙන් වෙන් වූ කුලියට හෝ වෙන් වූ බින් අගලක්වත් හොංකොං තුල නැහැ. අනිත් දේ තමයි මම ඔහොම කාලෙ ගෙවෙනකොට මිනිස්සු මාගාවට එන්න ගත්තා, කතා කරන්න ගත්තා දුක් වෙන විදිහ කියන්න. කිසිම පිළිසරණක් නැහැ සමහර ඉටි ගමන් දොට දාන යන්න ඉන්න තැන් නැහැ. ගිහිල්ලා ඉවරලා පිළිසරණ කියලා හොයාගෙන ඉවර වෙලා අනාගත වෙන අය ඉන්න. අපි මේ දේ පසුපස තියෙන සත්‍ය එක. ඒ අය රවටන අය ඉන්න. ඒ අයගෙන් අසරණ විචයකින් අයුතු ප්‍රයෝජන ගන්න අය ඉන්න. අසරණ වෙලා තාත්තලා අම්මලා මෙහි රිෆියුජි මට්ටමේ ඉන්න සමහර අය අම්මලා තාත්තලා මැරුණාම යන්නත් බෑ මෙහි ඒ වෙලায় මතක් කරලා පිනක් කරගන්නත් බෑ. මෙන්න මේ අපහසුතා අනේක විද විදිහට මා දුටු. මේ දේවල් වලට පිළිසරණක් සෙවිය යුතුයි. මේ දේවල් වලට උත්තරයක් සෙවිය යුතුයි. මේ ඉන්නේ අපේ මිනිස්සු, අපේ ලාංකිකයෝ. ඒ ලාංකිකයන්ට අඩිය ගහන්න තැනක් නැහැ. අනුන් වෙනුවෙන් අහස උසට වෙහෙර විහාරස්ථාන ගොඩනගපු අපිට මෙච්චර පිරිසක් ඉඳලා හොංකොං වල බිං අගලක් කරනවා. ඒ ලේද අපේ තියෙන්නේ නැත්නම් වෙන කොහේවත් තියෙච්චි. අපිට පුළුවන්. සැඟවුණු බුදනේශයක ඇතුලේ බුදු වෙන්න තරම් ශක්තිය තියෙනවා. අපි තුල සංජවිලා ඒකෙන් දසමයක් අවදි කරලා ගමු. අපි දසමයක් අවදි කරලා ගමු. ඒ දසමයේ ඔබ තුලින් අවදි වුණා නම් හොංකොං හිවසන් ශ්‍රී ලාංකිකයෝ අගත අනගත ඇවිල්ලා ඉන්න එන්නට ඉන්න සියලු දෙනාට යහපත සිද්ධ කරන්නට අපිට හැකියාව. දැන් මම බැලුවා මේ අපිට වැරදෙන්න තැනක් තියෙනු හේතුඵල ධර්මයට අනුව බුදුහමේ කතා කරන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවට පිළියම් කරන්නේ. හේතුවට කරන පිළියම මොකක්ද? හේතුව හොයාගෙන හේතුව නැති කරන්නේ. මම බැලුවා අපේ දැන් අපේ දියුණුවක් නැහැ කියලා කියන්නේ තියෙන පරිහානියක්නේ. පරිහානියට හේතු බලවෝ. හේතු බලනකොට සත්‍ය අපරිහානිය ධර්ම මට මතක්. සත්ත අපරිහානීය ධර්ම මේවා ඔළුවට ගන්න මම හුද්දට මතක තියාගන්න. සත්ත අපරිහානීය ධර්ම හතම පිරිහිලා මේ. ඒකයි අපිට නැගිටින්න. මේවා එකින් එක ඔළුවට අරගෙන හදාගන්න. පළවෙනි දේ නිතර එක්රැස්වීම. නිතර එක්රැස් වෙන්න ඕනේ ඔබට නොපිරිහි ඉන්න නම්. නිතර එක්රැස් වෙන්න. අපි නිතර එක්රැස් වෙනවා. පළවෙනි පරිහානීය ධර්මය ඕක. නොපිරිහි එන්න නම් නිතර ඔබ රැස් වෙන්න.
ඕක තියෙනවා ඕක නැහැ බුදුහාමුදුරු කිව්වා ඕක නැත්තම් පිරිහෙනවා උඹලා හදන්න බෑ හදාගන්න ප්‍රාදේශීය වශයෙන් මම පටන් ගත්තා නිදරේ ක්‍රැෂ් වෙන්න වැඩ පිළිවෙල හදන්න සෑම සතියෙම සෙනසුරාදාට එකතු වෙන්න මම 15 දෙනෙක් විතර මුලින් භාවනා වැඩසටහන් දාලා මම හදාගත්තා ඒක ව්‍යාප්ත කරගත්තා ප්‍රාදේශීය වශයෙන් ඒකේ ප්‍රතිඵලය තමයි අද මේක නිතර ඒක රැස්වීම දෙවෙනි කාරණාව එකතු වුණාට කමක් නැහැ හැබැයි එකතු වෙනකොට මේ පොන්දේ සිටිනවා එකතු වෙනකොට සමගිව එකතු වෙන්න සමගිව කටයුතු කරන්න සමගිව මිසරයක් එකතු වෙන්න ඕනේ සමගියෙන් එකයි කෙනාගේ දෝෂාරෝපණය කී කිය නෙමෙයි කටයුතු කරන්න ඕනෙත් එකා වගේ මමයි මේක කැපී පෙනෙන්න ඕනි කියන වැඩේ නෙමෙයි වැඩේ වෙන්නයි ඕනේ කවුරු කරත් වැඩේ වෙන්නයි ඕනේ සමගිව කටිත විසිරලා යනකොට අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි අයියෝ කෑවනේ ගමා පැනලා මොකද සමගිව විසිරෑමක් නැහැ මා ඇසුරු කළ මේ පරිසරයේ තුල මා දුටු ඔන්න ඔය දෙවනි පිරිහෙන කරුණ උල්ලංඝනය වෙනවා මේ අපි පිරිහෙන්නේ නැද්ද පිරිහෙන නම බුදුදහම කියන්න නම නමක් විතරයි බෞද්ධය කියන එක නමක් විතරයි ක්‍රියාවෙන් බෞද්ධය ඒක නැහැ සමගිව එකතු වෙන්න සමගිව කටයුතු කරන්න සමගිව ඉස්සරහන්න ඊළඟ එක තමයි කුලකාන්තාවන් ආරක්ෂා කරන්න කුලකාන්තාවන් ආරක්ෂා කරන්න ඕනේ ඇයි ජාතියක අම්මවරු රටක අම්මවරු කියන්නේ කුලකාන්තාව කුලකාන්තාව ආරක්ෂා කරන්නම කුලකාන්තාව අනාථ කරන දේවල් මං අනන්තවත් අහලා තියෙනවා මේ හුඟක් අයියේ මේ මට රස්සාවෙන් එළියට යන්න වුණා මට රස්සාවක් හොයාගන්න ඕනේ ඉන්දන රස්සාවක් හොයලා දෙන්න කාමරයක තියාගත්ත දවස් 3-4ක් නම් ශ්‍රී ලංකාවට ගිහින් එන්න වෙනවා මූ ෆෝන් එක ට්‍රාන්ස්ෆර් කරන්නෙත් නැහැ ඉන්න කෙල්ල වනාත කරලා ඔව් ඒක ශ්‍රී ලංකාවට මේ වගේ ඒවා මං කීපයක් අහලා තියෙනවා කුලකාන්තාව ආරක්ෂා වෙනවා අම්මෙක් විදිහට දකින්න අපේම ලාංකික අම්මවරු සහෝදරියෝ ඔක්කොම නම ඒ අය රකින්න වැඩපිළිවෙලක් තියනවද මෙහි කියලා කියන්න. දොට්ට දැම්මොත් අද එළියට ඒ විනුවෙන් කතා කරන්න තැනක් තියනවද? අපි කුලකාන්තාව ආරක්ෂා කරන්න අපි එහෙම. මේ කුලකාන්තාව ආරක්ෂා කරන එක ඉස්ලාම් ධර්මයේ තුල මම ලස්සනට දකිනවා. රිද හුදෙට පොරවලා තමයි කුලකාන්තාව. අපි මොකද කරන්නේ? අපේ කුලකාන්තාවන්ට රෙද්දක් අඳගෙන පාරයන්ද බැරි වැඩ කරලා අපි තව රෙදි ගලවන්න හදනවා කාගේද මුස්ලිම්මගේ බුර්කාව ඒක හරියන්නේ පන්න පන්න ගහන්න මෙන්න මේ ලොකු දුර්වලතා තියෙනවා මේව උල්ලංඝනය වෙනවා මේ මෙහෙ වැඩ පිළිවෙල නැහැ කුළු තමන්ගේ ශ්‍රී ලාංකික ජාතියේ ශ්‍රී ලාංකිකයින්ගේ අම්මවරු රකින්න වැඩ පිළිවෙලක් මම දැක්කේ ඒ අය අනාථ වෙන වැඩ පිළිවෙලවල් මම දැක්කේ. මෙන්න මේකට වැඩ පිළිවෙලක් සැකසෙන්න ඕනේ. අනිත් දේ තමයි තමන්ගේ සම්ප්‍රදාය සිරිත්විරි වත්පිළිවෙත් සංස්කෘතික අංග නොපිරිහෙලා යුතු කිරීම 6 වෙනි පරිහානියදර. අපේ සංස්කෘතික අංග මොනවද? අවුරුද්දකට වතාවක් මියුසිකල් ෂෝ එකක් තියෙනවා. අසමාවෙන්න ඕක තමයි අපේ තියෙන එකම අංගේ. අවුරුදු උත්සවයේ තියෙන ඕක තමයි. අවුරුදු උත්සවය කියලා කියන්නේ ඕක මේ ඕකේ මුලට ගියපුවාම ඕක මේ ලාංකිකයන්ටත් ඇයි තියෙනත්. හොය අපේ අපේ සම්ප්‍රදාය රැකින වැඩ පිළිවෙල නෑ. ඇත්ත ඒක. ඊළඟ කරුණ තමයි ඔබගේ ප්‍රදේශයට එන වජින්ද මේ කියන්නේ ප්‍රදේශයට පැමිණෙන ශ්‍රමණ උතුමන් සඳහා ආරක්ෂාව සැලසීම මට මාස 8ක් ආරක්ෂාව පිරිහෙන්නේ නැද්ද පිරිහෙන සප්ත අපරිහානීය ධර්මම උල්ලංඝනය වෙලා ඔළුව සන්ට පුළුවන් වෙයිද බැහැ